Ada api wibawa kerana garu jana pertama idripat kerapu pertipati prakasa samban den tungguni dawase dirga katakan balapertin nen namut wadagat adahas kihipayak mang me sabahave ap mage garu mantri warunge danagani pinisa rate danagani pinisa katakan kiamati api inna wisala artika arbudaya tani kenekta bodaganna ba ekata kandayamak awashya wenawa hari de karanna wenawa hitamatma bararum weda katiyuttak tamai janadhipathiwara athulu aanduwata kriyaatmaka karanna siddha wela tiyenne hitamatma salasum sahagatha wenno one weda piliwelak tiyenno one eka tamai kathanayakathuma mama athulu kandayamak digin digatama me rate sarvapakshika keti kaalina Awam weda pilihwalak sahita, andwa kho, dengkino phalane kho, yam kisi ekangkata awya katikara gata yutui kiyala, daddy wama kiyala kiya siti. Ekre hetu mokad, me prashnen godenna nan garu kathanayaka thumani, apita loke viswasaya dina ganna one. Meka aathyantare sahayogaya nathuwa me prashne visinda gannat bæha. Ilangata dævanta aarthika pratisanskarana me rata thula siddha karanna one. Ewwa මේ තෙල් මිල වැඩි කිරීම හෝ එහෙමත් නැත්නම් ලයිට් බිල වැඩි කිරීම පමණක් කියලා කවුරු හරි හිතනවා නම් ඒක වැරදි. ඉතාමත්ම පුළුල් සහ ඉතාමත්ම ගැඹුරු ආර්ථික ප්‍රතිසංස්කරණ සිද්ධ කරන්න වෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ ආණ්ඩුවට මේ සියලු දේ කරන්න පුළුවන්ද කියන එක. මේක තව රාජපක්ෂ කණ්ඩායමක් එකම කාඩ් කුට්ටමේ කොළ ටික අනලා නැවතත් ආණ්ඩුවක් පිහිටවලා වගේ දෙයක් තමයි මේ අවස්ථාවේදී නම් පේන්නේ. මේ ආණ්ඩුවට අත්වාසයෙන්ම සැබෑ ජනප්‍රසාදයක් නැහැ. ඒක මම මගේ මතය නෙමෙයි මේ රටේ බහුතරයක් විශ්වාස කරන දේ. ඔබට මතකද ගරු කතානායකතුමා අපි දිගින් දිගටම මේ පාර්ලිමේන්තුවේ ඇතුළෙත් එළියෙත් නිල නොවන අවස්ථාවල සාකච්ඡා කරනකොට ඔබ මගෙන් ඇහුවා මේ රුපියල සම්බන්ධයෙන් මේ රුපියල මේ ආගානට තියාගන්න පුළුවන්. මම කෝ එක කරන්න බෑ කතානායකතුමනි. මේක කෘතීමයි. රුපියල 200ට තියාගන්න බෑ. ඒක මිත්‍යාව. ඒක බොරුව. ඒ නිසා ටික දවසකින් මේ රුපියල කඩාගෙන වැටෙනවා 200 ඉඳලා අද රුපියල ඩොලරයකට සාපේක්ෂව 400ටත් එහා ගිහිල්ලා තියෙනවා කළු කඩේ බැංකුවල 370 70ට විතර ගන්න පුළුවන් යම් කිසි ප්‍රමාණයක් ගරු කතානායකතුමනි මේ ආණ්ඩුවත් කෘතිම ආණ්ඩුවක් මේ ආණ්ඩුවත් අල්ලන් ඉන්නේ ඇත්ත ජන ප්‍රසාදයක් ජනවරමක් නැතුව මේ ආණ්ඩුවත් වැටෙනවා රුපියල අල්ලගෙන හිටියා වගේ තමයි මේ ආණ්ඩුව අල්ලන්නේ. ජනතාවට පෙන්නනවා ඔව් අපි ශක්තිමත් අපේ ජනතා ප්‍රසාදය තියෙනවා නමුත් එහෙම නැහැ. අත වශයෙන්ම මේ ජනතා මතයක් නැති ආණ්ඩුවේ රාජපක්ෂ හොල්මන් කරන ආණ්ඩුවක් කියලා කිව්වොත් මං හිතන්නේ ඒක වැරදි නැහැ. හැබැයි මම පිළිගන්නවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ පත්වීම විවස්ථානුකූලයි. ඒකට අපිට නැහැ කියන්න බෑ. අපිට හැමදාම ජනාධිපතිලා අගමැති වෙලා පන්නන්න හැකියාවක් නැහැ. ඒ අපි හැම විටම විවස්ථාව ඇතුලේ වැඩ කරනවා. එතුමා පත් කරේ විවස්ථාව ඇතුලේ. නමුත් ඒ ඡන්ද 134ක් ලබා ගැනීම කෘතීමද? ඒතර විවස්ථාව ඇතුලේ කෘතීම වැඩපිළිවෙලක් කරහා ජනතා ප්‍රසාදය නැති විදියට තමයි එතුමා තෝරාපත් වෙලා තියෙන්නේ නමුත් ඒකට කරන්න දෙයක් නැහැ. හැබැයි ඒකට සැබෑ පිළිගැනීමක් තියනවාද කියන එක අපි ප්‍රශ්න කරන්න ඕන. එතකොට මේ ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට කොහොමද අවශ්‍ය විශ්වාසය දිනා ගන්න? හරි. ඒක තමයි තියෙන ප්‍රශ්නය. දැන් අපිට ණය ප්‍රතිව්‍යුහගත කරන්න තියෙනවා. තාම මේ වැඩේට අපි අත ගහලත් නැහැ. ජනාධිපතිතුමා ළඟදි කිව්වා අර ලසාඩ් ඉක්වඩෝන් රටෙන් ඉගෙනගත්ත පාඩම තමයි චීනෙන් තමයි මේ ප්‍රතිව්‍යුහගතකරණය පටන් ගන්න ඕනේ. මොකද ඒගොල්ලෝ චීනේ ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ වෙච්ච නැති නිසා මාස 18ක විතර ප්‍රමාදයක් වුණා ඉක්වඩෝ රට තවදුරටත් වැටුණා. හැබැයි දැන් තාම ඒ සාකච්ඡා ආරම්භ කරලත් නැහැ. අද බොහෝ පුවත්පත්වල ප්‍රධාන චීනය සහ ඉන්දියාව සහ ලංකාව අතර මේ අද හෙට පැන නගින
මේ තියෙන ප්‍රශ්නය ගැන මේ නැවත් සම්බන්ධය. එතකොට නමුත් විශ්වාසයක් නැති ආණ්ඩුවකට ඒ ජාත්‍යන්තර ගැටලුව විසඳා ගැනීම කෙසේ වෙතත් දැවැන්ත ආර්ථික ප්‍රතිසංස්කරණ කරන්නේ කොහොමද? ඒක කරන්නේ කොහොමද? හරි. ඉතින් ඒ නිසා මම විශ්වාස කරනවා මේ කතාව ඇත්ත නෙමෙයි කියලා. නමුත් යම් යම් තැන්වල මේක සාකච්ඡා වෙලා තියෙනවා. ඒ තමයි ජනාධිපතිතුමා කියනවා, ඔව් අපිට දැන් හදිසි නීතිය පවත්වගෙන යන ඇත්ත වශයෙන්ම අවස්ථාවක් නැහැ. දැන් අරගලය ඔය ප්‍රචණ්ඩත්වයේ ඉවරයි. නමුත් ආර්ථික ප්‍රතිසංස්කරණ කිරීම සඳහා හදිසි නීතිය පවත්වගෙන යන්න වෙයි කියලා. ඒකෙන් මොකද අදහස් කරන්නේ? ඒකෙන් අදහස් කරන්නේ ජනතාව ප්‍රතිසංස්කරණ වලට සූදානම් වුණේ නැත්තම් ජනාධිපතිතුමා කියන්නේ හදිසි නීතිය දාලා මේ ප්‍රතිසංස්කරණ කරනවා කියලාද? මම මේ ප්‍රශ්නේ තුමාගෙන් අහනවා. ජනතාව බය කරලා ආර්ථික ප්‍රතිසංස්කරණ කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නැහැ කතානායකතුමා. මම ඒක විශ්වාස කරන්නේ නැහැ. එහෙම වුණත් නැවතත් ගැටලුකාරී තත්වයකට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙයි. ඒ නිසා විකල්පය තමයි ජනතාව සමග එකතු වෙලා ජනතාවගේ ඒක ඇත්ත කියලා මේ ප්‍රතිසංස්කරණ කරන්න ඔවුන්ව එකඟ කරගන්න එක. ඒක තමයි මම දිගින් දිගටම කියන්නේ. අපි අවංක වෙමු. කෙටි කාලීන සර්වපාක්ෂික වැඩපිළිවෙලක්, පොදු වැඩපිළිවෙලක් අපි ඒකට එකඟ වෙමු. ඇයි අපිට බැරි? නමුත් කොමේ අවංකකම? කොමේ අවංකකම? සර්වපාක්ෂික මේ සර්වපාක්ෂික රජයක් ගැන මම කතා කරේ ගරු කතානායකතුමනි, මට ගිහිල්ලා ඇමතිකමක් ගන්න නෙමෙයි. දේශීය විදේශීය විශ්වාසය දිනා ගන්න පුළුවන් කණ්ඩායමක් හරහා ඒ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න වැඩපිළිවෙලක් සකස් කරන්න. ඒකයි මං කිව්වේ. අද අවශ්‍යතාවය අපි කවුරුත් දන්නවා. ගරු කතානායකතුමා, ඔබතුමාට මතක ඇති 2020 නොවැම්බර් මාසේ අපි සැප්තැම්බර් වාගේ තමයි පාර්ලිමේන්තුවට ආවේ. පළවෙනි ආර්ථිකය පිළිබඳව කරපු විග්‍රහයේදී අයවැය සම්බන්ධයෙන් අපි පැයක කතාවක් කරා. කරලා කිව්වා, ඔබලා යන මේ මාර්ගය වැරදි, මේ මාර්ගය නිවැරදි කරගන්න. අපිට අද ජාත්‍යන්තර මූල අරමුදල සමග සම්බන්ධ වෙන්න පුළුවන් වුණොත් අපිට ගොඩින් මේ ප්‍රශ්නේ බේරගන්න පුළුවන් කියලා කිව්වා. IMF එක කියන්නේ කැත වචනයක් නෙමෙයි කියලා මම උදාහරණ පාවිච්චි කරලා මෙතන පෙන්නලා කිව්වා. මං කිව්වා WD ලක්ෂ්මන් මහාචාර්යතුමා මහ බැංකුවේ අධිපති හැටියට මේ යන ගමන වැරදි, මේක යන්න බෑ. PB ජයසුන්දර ලේකම්තුමා මේ ගෙනියන ගමන වැරදි. මුදල් ඇමතිවරයා, ආර්ථික කටයුතු පිළිබඳ ඇමතිවරයා මේ කරන දේ වැරදි. ඒක කිව්වා. කිසි කෙනෙක්ට කියන්න බෑ කිව්වේ නෑ කියලා. මේ පාර්ලිමේන්තුවේ අපි තමයි ඉස්සෙල්ලම මේක ගැන සඳහන් කරේ. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරයා හැටියට මාස 6කට විතර පස්සේ ඇවිල්ලා ඔහුත් ඒක ගැන සඳහන් කරා. අපි දෙන්නම කිව්වා. සමහරු කිව්වා, ඇත්ත කතා කරන්න මම බය නැහැ හර්ෂ, ඇයි ඔය IMF කියන වචනේ පාවිච්චි කරන්නේ? ඔක පාවිච්චි කරන්න එපා. දේශපාලන කරනකොට ඔවා කියන්න එපා. හැබැයි අද මොකද වෙලා තියෙන්නේ ගරු කතානායකතුමනි? එදා අපිට හිනහ වෙච්ච කට්ටිය දැන් කියනවා, ඔව් අපිට වැරදුනා, අපි දැන් අලුතෙන් ඒ ඔබතුමාලා හිටපු තැනට එන්න සූදානම් කියලා අඬනවා. අද මම නැවතත් කියනවා ගරු කතානායකතුමනි, ඔය යන්න යන ගමන වැරදි. මේ යන්න හදන ගමන තනිකර ස්වර්ණපාක්ෂික කියලා බෝඩ් එකක් ගහලා තමන්ගේ කණ්ඩායමක් විතරක් එකතු කරගෙන යන ගමන වැරදි. අපිට ඒ ගමනේ ගියෝතින් නැවතත් මාස 6කින් ඇවිල්ලා මෙතන මේ කතාවම කරන්න සිද්ධ වෙනවා. අපිට ජාත්‍යන්තරයෙන් සහ දේශීයව ලබාගත හැකි සහයෝගය ලබා ගන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා අපි සර්වපාක්ෂික වැඩපිළිවෙලක් හදමු කතානායකතුමනි. මම අවංකව හදවතින් ඉල්ලන්නේ. අපි කෙටි කාලීන පොදු වැඩපිළිවෙලක් තියෙනවා. මම සභාගත කරන්න කැමතියි ගරු කතානායකතුමා. නායකුලෙන් මිදීම සහ
antar tirasara sangwardhanayak wenuwen wena wedasatahana kiyala api dala salaha peruma mathithumawa janadhipati kirime utsahayedi paksha ohu samaga ekathu wela hitapu paksha siyallama ekathu wela mata bara dunna sabhapathithwaya aarthika anukamittuwak hadala e sarvapakshika wedapiliwela samaga e wedapiliwela hada ganna kiyala e wedapiliwela metana thiyena මේ වැඩපිළිවෙල ඇත්ත වශයෙන්ම මම මාස ගාණක් ඊට කලින් සාකච්ඡා කරලා නිර්මාණය කරපු දෙයක් අනිත් පක්ෂවලට ලබා දීපු දෙයක් මේකේ තියෙනවා අපි මොකද්ද කරන්න ඕනේ කියලා මේක කෙටි කෙටියෙන් මම සමරයිස් කරලා තියෙනවා කොටස් 10කට මොනවද මේකේ තියෙන එකඟ විය හැකි කාරණා මම ඒව ගැන කතා කරන්න යන්නේ නැහැ නමුත් මම ලයිස්ට් විතරක් කියන්න ණය අර්බුදය කළමනාකරණය කිරීම Mula saha winima anupathika pratipathya, adayam sthavara kirima, viyadam palanaya, rajyansha kalamanakaranaya, balashakti saha mahajana upayogithawa, velandama karmanta krushikarma saha seva pravardhanaya, nishpadana sadhaka velandapola pratisanskaranaya, shaktimath samaja arakshana dalaya saha vinividabhavaya saha wagakima kiyala. Me sambandhayen vipakshaye siyalu denagema ekangathwaya thiyenawa. Garu kata naik itu mani. Ikan nggak tuh tiennak, warta wak lebih laga nama mereka katakan. Itu mereka itu ikan nggak unanang. Vipakshe katte itu dengki anda bae. Ida api teka katakan buka katte itu jam mereka rannya na arti kepresans karena walta api virudda ikiala. Ini lagi anda bae. Ini sa api mereka sabah katakan. Mereka jamak ikatukaran non. Karuja sure metuma ke naik katueng sahdarna samaja. Khandaima Mahachara Rohan Samarjeeva Mahathumage Pradhanathwayen Avuruddak Vithara Desapalana Pakshawalata Civil Samaje Kotaswalata Vidwathunta Vishwavidyalaya Acharawarunta Avuruddak Tisse Katha Karala Hadagatta Podu Wedapiliwelak Thiyenawa E Podu Wedapiliwela Api Mekata Antargrahanaya Kara Antargrahanaya Karala Ape Adahas Mekata Damma Etukota Meka Itamathma වැදගත් සියලු පාර්ශවයන්ගේ එකමුතුව තියෙන ඔවුන්ගේ පිළිගැනීම තියෙන ලියකියවිල්ලක් හැටියට මම විශ්වාස කරලා ඔබට මේක සභාගත කරනවා මේ රටේ සියලු දෙනාට දැනගන්න. එතකොට මේ කෙටි කාලීන වැඩපිළිවෙලට එහෙමනම් ඒ ජාත්‍යන්තර සහාය අපිට ගන්න පුළුවන් වෙයි. මොකද රජයෙන් තාම වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා නැහැ. අපි තාම දැක්කේ නැහැ. ගරු ජනාධිපතිවරයාගේ කතාව ඒ කතාවේ අඩංගු වුණා මොකද කරන්න ඕනේ කියලා. නමුත් වැඩපිළිවෙලක් නැහැ. මෙන්න වැඩපිළිවෙල. මේ තියෙන වැඩපිළිවෙල. මේ වැඩපිළිවෙල පිළිගන්න පුළුවන් නම් අපිට සර්වපාක්ෂික රජයක් හදන්න පුළුවන්, ආණ්ඩුවක් හදන්න පුළුවන්, පාලනයක් හදන්න පුළුවන්. මේක තියෙනවා. මේක ආර්ථික විශේෂඥ විශ්ලේෂණය කරලා තියෙනවා සමාජයේ විශ්ලේෂණය කරලා තියෙනවා එහෙමනම් අපිට මේක පිළිගන්න පුළුවන් වැඩපිළිවෙලක් කියලා මම ඉදිරිපත් කරනවා මේකට විවේචන තියෙනවා නම් පොදු පෙරමුණේ පොහොට්ටුවේ മന്ത്രി කණ්ඩායමේ ඒවා ඉදිරිපත් කරන්න අපි සාකච්ඡා කරමු නමුත් වැඩපිළිවෙලක් තියෙනවා ආණ්ඩුවට නැති වැඩපිළිවෙල අද විපක්ෂයෙන් ඉදිරිපත් කරනවා මේ රජයට මේ ප්‍රශ්නෙන් ගොඩදා ගන්න මෙන්න වැඩපිළිවෙල මේකත් එක්ක විරුද්ධ නම් මේකට විරුද්ධ නම් අපිට කියන්න ප්‍රථම අවස්ථාවේ මං හිතන්නේ ඉතිහාසයේ මෙවැනි ආර්ථික අර්බුදයක වැටිලා ඉන්න රටක විපක්ෂය ඉදිරිපත් කරනවා වැඩපිළිවෙල කරු කතා නායකතුමනි විපක්ෂය ඉදිරිපත් කරනවා අද වැඩපිළිවෙල එහෙමනම් අපිට ભેදයකින් තොරව මේ වැඩ කටයුතු සහභාගී වෙමු පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව දැන් මේ මම මෙහෙම කිව්වට ඇත්ත වශයෙන්ම මහ පොළොවේ දේශපාලන කණ්ඩායම් තුල මොකද වෙන්නේ අපි යෝජනා කරපු වැඩපිළිවෙල වෙනුවට මං කියන්නේ දේශපාලන වැඩපිළිවෙල මෙතන තියෙන්නේ ආර්ථික වැඩපිළිවෙල පරණ කණ්ඩායමම ආයේ අර මං කිව්ව වගේ කාඩ් එක රීෂෆල් කරලා නැවතත් අමතිකම් ගන්න බලාපොරොත්තුෙන් කටදිව මැදගෙන ඉන්නවා කියලා පත්තරවල තියෙනවා පත්තරවල තියෙනවා පොර කනවලු හැමතිකම් ගන්න විශාල පෙරලියක් තියෙනවලු
ඇමතිකම් 30ක්ද 40ක්ද රාජ්‍ය ඇමතිත් එක හදනවලු. එහෙම හදන්න පුළුවන් ද ගරු කතානායකතුමනි මේ අවස්ථාවේ ඔබතුමා පිළිගන්නවද? ලයිට් බිලත් වැඩි කරලා. හරි. ඉතින් ඒ නිසා රට වෙනුවෙන් මම යමක් යෝජනා කරා. නමුත් දැන් සමහරු කියන්න හදනවා මම මේ කරේ මහා ali බොරුවක් රට වෙනුවෙන් නෙමෙයි මේ මම ඇමතිකමක් ගන්න වැඩ කටයුත්තක් යෝජනා කළා. එහෙම එකක් නෙමෙයි. එහෙම එකක් නෙමෙයි. හරි. මම ආණ්ඩුවට ගිහිල්ලා රට ගොඩ දාන්න පුළුවන් කියලා සමහරු කිව්වට ඒක එහෙම වෙන්නේ නැහැ. සුපර්මෑන්ලා මේ ලෝකේ මේ රටේ නැහැ. මං මේ කතාව පටන් ගන්නකොට කිව්වේ කෙනෙක්ට මේක කරන්න බෑ. මේකට කණ්ඩායමක් වැඩපිළිවෙලක් සහ අවංකභාවයක් ඕනේ. ඒ නිසා ගරු කතානායකතුමනි දීර්ඝව කතා කරන්න යන්නේ නැහැ. නමුත් මම නැවතත් අවධාරණය කරන්නේ හරි කණ්ඩායමක් හරි ක්‍රමවේදයක් සහ අපි ඉදිරිපත් කළා තියෙන වැඩපිළිවෙල තියෙනවා. ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන මම අවංකව අදහස් ප්‍රකාශ කරා. ඒවත් බොහෝ තැන්වල මාධ්‍යයේ වෙබ්සයිට් වල නොයෙකුත් විදිහට අර්ථකථනය වුණා. ඔහුත් එක්ක මම සුහදව සාකච්ඡා කරන ඡායාරූප පත්‍රවල මීඩියාවල දාලා නොයෙකුත් මීම්ස් හදලා තිබුණා. ඒවල කිසි ප්‍රශ්නයක් නැහැ. මට කිසිම කෙනෙක් එක්ක පුද්ගලිකම අවමනාපයක් නැහැ. මම දේශපාලනයේ කිසි දවසක කිසි කෙනෙක්ට මඩ ගහලත් නැහැ මඩ ගහන්නෙත් නැහැ මගේ දේශපාලනේ එහෙම එකක් නැහැ අපිට ප්‍රතිපත්තිමය වෙනස්කම් තියෙනවා එච්චරයි එහෙමයි මම විශ්වාස කරන නූතන දේශපාලනයේ සිද්ධ විය යුත්තේ ඉතින් මම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු ආර්ථික ප්‍රතිපත්තියත් එක්ක එකඟයි අය මම බය වෙන්න ඕනේ නැහැ ඒක කියන්න මම ලැජ්ජ වෙන්න ඕනේ නැහැ ඒක කියන්න මම විපක්ෂයේ හිටියද මට ඒක කියන්න ශක්තියක් තියෙනවා මම කව කොන කෙනෙක් ඉස්සරහා කියනවා මම පිළිගන්නවා ඒක පිළිගන්නවා හරි අපි නූතන ශ්‍රී ලංකාවක් හදන්න ඕනේ මම ඔහුගේ කියපු දේ මගේ වචනේ නැවත කිව්වොත් එහෙම මෙන්න මෙහෙමයි දැනුම හා තාක්ෂණය මත පදනම් වෙච්ච ඉහළ තරඟකාරීත්වයක් ඇති සමාජ වෙළඳපොළ ආර්ථිකයක් නිර්මාණය කරන්න ඕනේ ඉන්දියානු සහ ඔහු එකතු කරපු පැසිෆික් සාගරයේ කේන්ද්‍රස්ථානය හැටියට. ඕක තමයි ඇත්ත වශයෙන්ම මේ රට දියුණු කරන්න තියෙන මේ 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 වැඩපිළිවෙල. ඉතින් ඒ නිසා ගරු කතානායකතුමනි මම මේක මොකද කියන්නේ මෙහෙම. 2010 මම ඉවර කරනවා. 2010-14 කාලේ අපි විපක්ෂයේ ඉන්නකොට අපි ඔක්කොම එකතු වෙලා වාඩි වෙලා මේක ලිව්වේ. අපි මූලිකත්වයේ අරගෙන ලිව්වට අද ජනාධිපති එදා විපක්ෂයේ අපේ නායක හිටපු රනිල් වික්‍රමසිංහ මහත්තුමා සජිත් ප්‍රේමදාස මහත්තුමා අපේ සියලු කණ්ඩායම අපි මේකත් එක්ක එකඟ වුණා 2015-19 කාලෙදි අපිට මේක කරන්න බැරි වුණා ඇයි බැරි වුනේ සමාවෙන්න මම වැරද්දක් කියනවා නෙමෙයි අද ආණ්ඩුවේ ඉන්න කට්ටිය මේක කරන්න දුන්නේ නැහැ මේ රට ලෝකෙට එකතු කරන්න දුන්නේ නැහැ රට වටේට තාප්ප බඳින්න ඕනේ කියලා කිව්වා. ඔබතුමා විශ්වාස කරන්න. මම බන්දුල ගුණවර්ධන ඇමතුමත් එක්ක මම මේ තරහකට නෙමෙයි කියන්නේ ඔහු මාගේ මිත්‍රයා. ආචාර්ය බන්දුල ගුණවර්ධන ඇමතුමත් එක්ක මං හිතන්නේ ටෙලිවිෂන් ප්‍රෝග්‍රෑම් එකක් මට නම මතක නැහැ මොකද්ද කියලා. කොච්චරනම් වාද විවාද කරාද සිංගප්පූරුව වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන්. ඒක නැති කරන්න කිව්වා. ඒක ඉරලා විසි කරන්න කිව්වා. ලංකාව ලෝකෙට එකතු කරන්න ඕනේ නැහැ කිව්වා. ලංකාව බිල්ලෝ මැව්වා ඊට පස්සේ ලිඳේ ඉන්න ගෙම්බෝ ආගේ අපි හිටිය අන්තිමට බංකොලොත් උනා ඉතින් ඒ නිසා කතානායකතුමනි අපේ සර්වපාක්ෂික ආණ්ඩුවකින් හැර හරි මම මේ වැඩපිළිවෙලට එකතු වෙන්න සූදානම් නැහැ මොකද එහෙම කරලා ප්‍රශ්නට විසඳුමක් නැහැ මට ජනාධිපතිතුමා කිව්වා එන්න එකතු වෙන්න කියලා මට ඇමතිවරු කිව්වා මට ඇමතිවරු නොවන අධිසද්ධාතික පක්ෂයේ ඉහළ තලයේ ඉන්න පුද්ගලයෝ කිව්වා ඊයත් කිව්වා හැබැයි මම ඉන්නේ එතන නෙමෙයි මම ඉන්නේ අවංකවම සර්වපාක්ෂික වැඩපිළිවෙලක් නිර්මාණය කර යුතුයි කියන තැන මම ඉවර කරනවා ගරු කතානායකතුමනි මම උත්සාහ කරන්නේ මේ අවංක ඒ එකතුව කරන්න එහෙම නැත්තම් වෙලාවකට ගරු කතානායකතුමනි මට හිතෙනවා වෙලාවකට ගෙදර ගියා නම් ඉවරයි කියලා කරන්න බැරි. හැබැයි මම ඒක කරන්නේ නැහැ. මොකද ජනතාවගෙන් ඉල්ලීමක් තියෙනවා. ඉතින් ඒ නිසා අපිට ජාත්‍යන්තර විශ්වාසය දිනා ගන්න නම්
දේශීය විශ්වාසය දිනා ගන්න නම් අපිට මේ ගෙදර යන්න ගෙදර යවන්න ජනතාව බලන් ඉන්න පිරිසකට නැවත මේක දෙන එක නෙවෙයි කල යුත්තේ අර ජනතාව අරගලයෙන් බලාපොරොත්තු වෙච්ච දේ කරන එක ඒ අර මජර දේශපාලන සංස්කෘතියෙන් අයින් වෙලා සැබෑ ලෙස රටට ආදරය කරන දේශපාලන සංස්කෘතියක් ගොඩනගලා මේ රට මේ අර්බුදයෙන් ගොඩ ගන්න කරන උත්සාහය ඒ නිසා අවසන් කරන්නම් පක්ෂ විපක්ෂ සුළු පිරිසකින් නිසි වැඩපිළිවෙලක් හරහා කෙටි කාලීන අපි සර්වපාක්ෂික ආණ්ඩුවක්ද රජයක්ද වැඩපිළිවෙලක්ද ක්‍රමවේදයක්ද පාලනයක්ද කියන එක ප්‍රශ්නයක් නැහැ අපිට ඒක හදා ගන්න පුළුවන් අපි කරමු නමුත් මට පේන්නේ නැහැ ඒ දේ සිද්ධ වෙනවා බැරි වුණොත් අපි ලැජ්ජ වෙන්න ඕනේ අපි කනගාටු වෙන්න ඕනේ මං එක්කෙනෙක්ට නෙවෙයි කියන්නේ මං කියන්නේ මේක සියලු දේශපාලන නායකයන්ට අපි නායකයෝ නෙවෙයි දේශපාලන නායකයන්ට ඇත්ත වශයෙන්ම වගකීමක් තියෙනවා මේ අවස්ථාවේදී ඒ වගකීම අත්හරින්න එපා කියලා මං ඇත්ත වශයෙන්ම ඉල්ලනවා ඒ නිසා හැබැයි බැරි වුණොත් පාර්ලිමේන්තුවේ මං විශ්වාස කරනවා මුදල් කාර්ක සභාව අපේ නම් ඉදිරිපත් කළා තියෙනවා අපිට ඒ හරහා කළ යුතු යම් කිසි දායකත්වයක් කරන්න පුළුවන් නම් ඒක කරන්න සූදානම් හැබැයි ඊට එහා යන්නවා මම ඉදිරිපත් කළා තියෙනවා නවීන නව්‍ය වැඩපිළිවෙලා I call it innovative I call it a special purpose vehicle I call it a special office for economic revival ඒ විශේෂ කාර්යාංශයක් හදන්න පුළුවන් ඒ විශේෂ කාර්යාංශයේ ගරු කතානායකතුමා මේ පාර්ලිමේන්තුවේ විශේෂඥ දැනුම තියෙන කණ්ඩායමකට විපක්ෂයේ ඉඳන් ඒකට එකතු වෙන්න පුළුවන් ඒකට අවශ්‍ය බලය අපිට මේ සංශෝධනයක් ගෙනල්ලා පාර්ලිමේන්තුවේ එක විනාඩි 15 වැඩකින් ඒ සංශෝධනයක් කළා අවශ්‍ය බලය ලබා දෙන්න පුළුවන් හරි බාර හරි එතකොට අපිට කැබිනට් ඇමතිකම් නෙමෙයි හැබැයි මේ රටේ ප්‍රශ්නෙට දායක වෙන්න එළියට ගන්න මේ විසඳුම හොයන දායක වෙන්න අවස්ථාවක් ලබා දෙන්න හරි ඉතින් ඒ නිසා මම ලෝකට ආදර්ශයක් වෙමින් මේ ජනතා අරගලය කරපු සියලු දෙනා සමග ඉන්නවා නමුත් අපි ප්‍රචණ්ඩත්වයේ හෙලා දකිනවා ඒ දැන් ඒ ජනාලකරයෙන් බලාපොරොත්තු දේ ලැබෙයි කියලා මම විශ්වාස කරනවා එහෙම බැරි වුණොත් අපි සියලු දෙනාම ලැජ්ජා වෙන්න ඕනේ එහෙම වෙලා මදි අපි කරගන්න බැරි වුණොත් අපිට මිනිස්සු නැවතත් අරගලය කරයි අපි වෙලවලා දායි මේ පාර්ලිමේන්තුවේ තියෙන බලය සම්පූර්ණයෙන්ම අහිමි වෙලා යයි I thank you honorable speaker for this time and I want to reiterate the fact that we still have an opportunity it is the obligation the responsibility of all political leaders to find a way out and we are being honest we are speaking from our hearts we want to help but provide a platform to do that be honest be genuine let us together save this country thank you very much